තෙරුවන් සරණයි ඔබ සියලු දිනාටම වර්තමානයේ වෙනකොට උසස් පෙළ විභාගය ඉතාම තරඟකාරී විභාගයක් බවට පත් වෙලා තියෙනවා. ඉසට්කෝ රගය උසස් පෙළේදී ලබා ගන්න තත්ත්වයේ අනුව තමයි විශ්වවිද්‍යාලයකට යෑම සඳහා ඔබට දොරටුව විවර වෙන තැන. ඒ නිසා බොහෝ විෂය පරාසයක් තුල ළමයි දැන් වෙනකොට උසස් පෙළට විෂයන් තෝරගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ දැන් බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වෙච්ච, ඒ වගේම ළමයි බොහෝ දෙනෙක් උනන්දු වෙමින් පවතින උසස් පෙළ විෂයක් තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. මේක කාලෙකට එහා පැත්තේ හාමුදුරුවරුම පමණක් විතරයි උසස් පෙළට බුද්ධ ධර්මයේ විෂය කළේ. නමුත් දැන් වෙනකොට ගිහි පිරිස වැඩි වෙමින් තියෙනවා. උසස් පෙළට ඔබ බුද්ධ ධර්මයේ විෂය තෝරා ගැනීම ඔබේ ඉසට්කෝ රගේ වැඩි කරගන්න ඔබට ලොකු වාසියක් තියෙන විෂයක්. බොහෝ අය බුද්ධ ධර්මයේ කියන විෂය වචනේ ඇහිච්ච ගමන්ම කලබල වෙනවා, බය වෙනවා, මේක ගොඩක් අමාරු ඇති කියලා හිතනවා. ඒ වගේම ගොඩක් අය බුද්ධ ධර්මයේ විෂය අතෑරලා තෝරගන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය විෂයත් බුද්ධ ධර්මයේ විෂයත් ටිකක් සමාන්තරවම තමයි ගමන් කරන්නේ. හැබැයි බෞද්ධ ශිෂ්ටාචාරයට ඔබෙන්නු බුද්ධ ධර්මයට අදාළ ගැඹුරු සංකල්ප කිහිපයක්ම බුද්ධ ධර්ම විෂයේදී ඔබට හදාරන්න සිද්ධ වෙනවා. නමුත් බොහෝ කරුණු අපිට සමාන්තරව හදාරන්න සිද්ධ වෙනවා. විවිධ අපි උදාහරණයක් ඇටියට ගත්තොත් භාරතීය සමාජයේ තිබුණු විවිධ වෙනත් චින්තකයන්ගේ ආගමික සංකල්ප, එතකොට ඒ වගේව විෂයන් දෙකේම ඔබට සමානව හම්බ වෙනවා. බුද්ධ ධර්ම විෂය කවුරු හරි හිතනවා නම් අමාරු විෂයක් කියලා, ඒක සම්පූර්ණ වැරදි. ඉතාම පහසු. තමන් මහන්සි වෙලා ඉතාම හොඳට සූදානම් වෙලා විභාගයේදී හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒ එක්කට වැඩි මහන්සියකින්, එහෙම නැත්නම් වෙනත් විෂයකට කරන කැපකිරීමකට වඩා අඩු කැපකිරීමකින් හොඳ සූදානමකින් ඔබට ඒකක් ගන්න පුළුවන් විෂයක් තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඒ සාමාර්ථයක් ඔබට ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඔබේ ඉසට් කෝර් එක. සමහරලාට ඒකක්ම නැති වුණත්, සමහරලාට බී එකකින් වුණත් ඔබට යම් කිසි ඉහළ මට්ටමකට එන්න බුද්ධ ධර්මයේ විෂයට හැකියාවක් තියෙනවා. මොකද එකක් මේක දැන්ටමත් හදාරන පිටිස සීමිත සංඛ්‍යාවක් නිසා, විශේෂයෙන් අපි වර්තමානයේ කාලය තුලත් පහුගිය කාලෙත් අපේ පොඩි හාමුදුරුවෝ බොහෝ දෙනෙක් උසස් පෙළ සඳහා බුද්ධ ධර්මයේ විෂය තෝරාගෙන විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න අවස්ථාව ලැබිච්ච හැටි අපි දැකලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් පළවෙනියටම ඔය කරුණු ටිකත් එක්කම අපි ඊළඟට කතා කරන්නේ ඔබට බුද්ධ ධර්මයේ විෂය අවුරුදු දෙකක්, 12 වසර සහ 13 වසර කියලා අවුරුදු දෙකක් ඔබට හදාරන්න සිද්ධ වෙනවා. ඔබට 12 වසරේදී හැදෑරිය යුතු කොටසක් වෙනම තියෙනවා, 13 වසරේදී ඔබ විසින් හැදෑරිය යුතු කොටසක් වෙනම තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ 12 වසරේදී බුද්ධ ධර්මයේ විෂය කරන ඔබ ආවරණය කරගත යුතු පාඩම් මාලාව මොකක්ද කියන එක. එතකොට ඔබ අධ්‍යයනය කරගත යුතු, ඔබේ සටහන් වලට එකතු කරගත යුතු, ඔබේ දැනුම් පද්ධතියට ඔබ සකස් කරගන්නට ඕනේ විෂය පරාසය සහ මාතෘකා මොනවද කියන එක ගැනයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ 12 වසර පිළිබඳව. 12 වසරේදී බුද්ධ ධර්මයේදී ඔබට පළවෙනියටම ඉගෙන ගන්නට ලැබෙන්නේ නව අරහාදී බුදුගුණ. නව අරහාදී බුදුගුණ අපි දන්නවා ඉතිපිසෝ ගාථාවේ තමයි තිබෙන්නේ, අපි නිතර වන්දනාව සඳහා යොදා ගන්න ගාථාවක්. එතනින් තමයි ඔබට පාඩම් මාලාව ආරම්භ වෙන්නේ. නව අරහාදී බුදුගුණ, මහා කරුණාව, මහා ප්‍රඥාව, ත්‍රිවිද්‍යා, ඉද්ධිවිද, දිබ්බසෝත, චේතෝපරි ඥානය, ඊළඟට දස බල ඥානය, චතුර්වෛශාරද්ධ ඥාන, අකම්පන ඥාන, එම කරුණු ටික ඉගෙන ගන්නට වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසිකත්වය හා ආශ්චර්යවත් මනුස්සත්වය කියන පාඩම ඔබ හැදෑරිය යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ශාස්ත්‍රෘත්වය හා නායකත්වය පිළිබඳව පාඩමක් ඔබට මුණගැහෙනවා. ඊළඟට බුදුන් වහන්සේගේ විශිෂ්ට දේශනා විලාසය සහ ඉගැන්වීම් ක්‍රම, මේ
කොටස ඔබට ඉගෙන ගන්නට ලබා දීලා තියෙන්නේ බුදුන් වහන්සේගේ අසම සම ආධ්‍යාත්මික ගුණයන් සහ ශ්‍රද්ධාවෙන් යුක්තව ක්‍රියාකරනද. ඒතකොට බුද්ධ ධර්මයේ හදාරන ඔබට පළවෙනියටම ඉගෙන ගන්නට ලැබෙන කොටස තමයි බුදුන් වහන්සේගේ අසම සම ගුණාංග සමග උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව ඉගෙන ගන්නට ලැබෙනවා. ඊළඟට පාඩම් මාලාව සකස් වෙලා තියෙන්නේ බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණයන් ඉගෙන ගන්න. ඒ පාඩම් මාලාව තමයි චින්තන නිදහස අගය කිරීම, සමානාත්මතාවය, සහජීවනය, ආගමික සහනශීලීත්වය, යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණය, තාදි ගුණය හා පద్මාකාර ජීවිතය, බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමකාලීන පුද්ගලයන්ගේ ඇගයීම කියන පාඩම් මාලාව තමයි බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණ හඳුනා ගන්න ඔබ ආවරණය කරගත යුත්තේ. ඊළඟට ඒ කොටසින් පිටපස්සේ ඔබට බුද්ධ ධර්ම විශේෂයේදී පාලි ත්‍රිපිටකය එහි ව්‍යුහය පිළිබඳව අවබෝධයක් බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ තුන් පිටකය හැඳින්වීම, පිටකත්‍රයේ සැකැස්ම පිළිබඳව අවබෝධය අත්‍යවශ්‍යයි. ඊළඟට බුද්ධ ධර්මය තමයි අපේ ප්‍රධාන මාතෘකාව. ධර්මයේ ගුණ ස්වාක්කාත ආදී සයවැදෑරුම් විච්ච දහම් ගුණ. ඊළඟ මාතෘකාව තමයි බුදු දහම දේව අනාවරණයක් නොවීම. මේක දෙවියන් විසින් ලෝකෙට හෙළි කරපු එකක් නෙවෙයි, බුදුන් වහන්සේ තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගත් දහමක් කියන මාතෘකාව යටතේ කරුණු ඔබ හැදෑරිය යුතුයි. ඊළඟට ආත්මවාදයක් නොවීම, සිතා විමසා පසක් කළ යුතු දහමක් වීම, විශ්ව සාධාරණ බව කියන මාතෘකා ටික ඔබට ලැබෙනවා. ඊළඟට ඔබෙන් බලාපොරොත්තු වෙනවා බෞද්ධ ඉගැන්වීම් ප්‍රගුණ කරගෙන උභයාර්ථ සාධනයේ යෙදීම බලාපොරොත්තුෙන් මේකට අන්තර්ගත කරනවා මේ පාඩම් මාලාව. මෙලොව පරලොව ස්වාර්ථ පරාර්ථ උභයාර්ථ සාධනය, ප්‍රායෝගික ජීවන දර්ශනයක් ලෙස බුදුදහම, බුදුදහම විමුක්ති මාර්ගයක් ලෙස කියන පාඩම් මාලාව ඔබ හැදෑරිය යුතුයි. එයින් පස්සේ බුද්ධ කාලීන භාරතීය ශ්‍රමණ සමාජය, භික්ඛු සංඝ සමාජයේ ප්‍රභවය, භික්ඛුණී සංඝ සමාජයේ ප්‍රභවය, පැවිද්දහා උපසම්පදාව, උපසම්පදා ක්‍රම, සතර පරාජිකා සහ නිස්සය ධර්ම, ශික්ෂාපද පැනවීමේ පරමාර්ථ, වස්විසීම හා පවාරණය, සාංගික ක්‍රමය, මේ පාඩම් මාලාව ඔබ 12 වසරේදී ඔබේ විෂයට ආවරණය කරගත යුතුයි. මීට අමතරව ගුරු ශිෂ්‍ය සම්බන්ධය, සුපටිපන්න ආදී වූ නවවැදෑරුම් සංගුණ, බ්‍රහ්මචර්යාව හා අප්පිච්චතා, සන්තුට්ඨිතා, සුභරතා යන ගුණයන්, අත්තහිත පරහිත බව, ඒ පාඩම් ටිකත් එක්කම පුද්ගලයා හා සමාජය පිළිබඳව බ්‍රාහ්මණ ඉගැන්වීම, විශේෂයෙන් ඊශ්වර නිර්මාණවාදයත්, ඒ පිළිබඳව පවතින බෞද්ධ විචාරයත් ඔබ වසරක් තුළ ඔබේ හදාරණ විෂයට අන්තර්ගත විය යුතුයි. ඊළඟට ෂට්ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම්, අක්‍රීයවාදය, නාස්තිකවාදය, නියතිවාදය, අමරා වික්කේපවාදය, සප්ත පදාර්ථවාදය, පුබ්බේකත හේතුවාදය, මෙවැනි වාදයන් ඔබ හදාරන්නට වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් බෞද්ධ ඉගැන්වීම්, බුදුන් වහන්සේ මේ පිළිබඳව සිදු කර දේශනා ඉගැන්වීම් පිළිබඳව ඔබ හැදෑරිය යුතුයි. මීට පස්සේ බුදුදහමේ, බුද්ධ ධර්මයේ විෂයේ වෙනත් පැත්තකට යොමු වෙනවා. සමාජ ප්‍රභවය හා විකාශය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම. එතකොට සමාජ සංස්ථාවල ප්‍රභවය හා විකාශය, ශික්ෂාපද හා විනය නීති පැනවීම, ඊළඟට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ධර්මදූත කාර්යයන් කොහොමද සිද්ධ කෙරුණේ කියන එක, ඊළඟට තනතුරු පිරිනමන එක, අග තනතුරු සහ වෙනත් විශේෂ තනතුරු පිරිනැමූ ආකාරය, ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අනුග්‍රහය කියන පාඩම් මාලාව ඔබට ආවරණය කරගන්න වෙනවා. එයින් පස්සේ තේරිය සංගායනා, ධර්ම සංගායනා පිළිබඳව.
පළමුවෙනි සංගායනාවේ පසුබිම, එහි ප්‍රතිඵල, ධර්මය හා විනය පිටක වශයෙන් බෙදී ගිය ආකාරය, බානක ක්‍රමය, ධර්මය විනය සංරක්ෂණය වූ ආකාරය, කුද්ධානුකුද්ධක ශික්ෂාපද විනිශ්චය ආදී කරුණු පළවෙනි ධර්ම සංගායනාව, එවැගේම දෙවෙනි සංගායනාව පසුබිම එහි ප්‍රතිඵල, තුන්වෙනි සංගායනාවත් එහි පසුබිම හා ප්‍රතිඵල ඔබේ විෂයමාලාවට අන්තර්ගතයි. එතකොට ඔබට 12 වසරේදී ආවරණය කරගන්නට තිබෙන්නේ ඔය අප සාකච්ඡා කරපු පාඩම් මාලාව. එහි ඔබට ඒ මාතෘකා පේලි වශයෙන්ම අපේ වීඩියෝ එකේ ඔබට දැක ගන්නට පුළුවන්. එතකොට 12 වසර ඔබ පළවෙනි අවුරුද්ද තුල මේ විස්පාඩම් මාලාව විෂය තුල ආවරණය කරගත්තට පස්සේ 13 වසරේදී ඔබට බුද්ධ ධර්මයේ අනිකුත් පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එවනම් ඔබ පාසලේ හරි පිරිවෙනක හරි ස්වයං අධ්‍යයනයේ යෙදෙන කෙනෙක් හරි මේ කවුරු වුණත් ඔබ මේ පාඩම් මාලාව පිළිබඳව ඔබ අවධානය යොමු කරගන්න. ඒක ඔබට ඉගැන්විලා නැති පාඩම් මොනවද කියන එක මේ වීඩියෝ එකෙන් ඔබ බලලා ඒ කරුණු ටික එකතු කරගන්න. ඊළඟට මේ පාඩම් වලින් කොහොමද ප්‍රශ්න හැදින්නේ කියන එක පිළිබඳවත් අපි වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 13 වසරේදී ඔබ හැදෑරිය යුතු පාඩම් මාලාව, ආවරණය කරගත යුතු විෂය මාලාව මොකක්ද කියන එක පිළිබඳව අපි වෙනම වීඩියෝ එකක් අපේ කිං සච්ච මග්ග YouTube නාලිකාවට අපි එකතු කරනවා. ඉතින් අපි ඔබට බුද්ධ ධර්මයේ උසස් පෙළට විෂයක් හැටියට තෝරාගෙන ඒක සාර්ථක කරගන්න, එහෙම නැත්නම් ඔබේ විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ඔබව ගෙනියන්න පුළුවන් සාර්ථක හොඳ ඉගෙන ගන්න වටින හොඳ විෂයක් හැටියට බුද්ධ ධර්මයේ විෂය හඳුන්වා දෙමින් මේ වීඩියෝ එක අපි නිමා කරනවා. ඔබට තෙරුවන් සරණයි.